ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම එක් දින සංචිතයෙන් ඉවත් කරන්න තීරණය කිරීම ගැන පසුගිය කාලේ විවිධ කතා බහ ඇති වුණා. මේ ගැන පැහැදිලි කරන්න ඒ ප්‍රවීණ ක්‍රීඩකයන්ට තේරීම් කමිටුවෙන් කැඳවීමකුත් තිබුණා. එතනට චන්දිමාලුත් නුවන් ප්‍රදීපුත් දෙන්න සහභාගී වෙලා තිබුණා. එතෙන්දී මේ ක්‍රීඩකයන්ට තේරීම් කමිටුවේ සැලසුම් ගැන කියලා ඒ ක්‍රීඩකයන්ගේ තීරණය ගැන තියෙන අදහසුත් විමසලා තිබුණා. ඒ ගැන තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද වික්‍රමසිංහ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැහැදිලි කිරීමකුත් කරලා තිබුණා. ප්‍රවීණයන් හලන්නේ 2023 ලෝක කුස්ලානේ වෙනුවෙන් කියලා තමයි එතෙන්දී ප්‍රමෝදය කියලා තිබුණේ. අපි දැන් දිගු කාලින සැලසුම් හදන්න ඕනා. මොකද 2023 ලෝක කුස්ලානේට යන්න නම් දැන් ඉඳන් අපි කණ්ඩායම සූදානම් කරන්න ඕනා. ඒ වෙනුවෙන් තමයි අපි පහුගිය කාලේ තීරණ කිහිපයක් ගත්තේ. අපි සීමිත පන්දුවාර තරඟ වලින් ගොඩක් පහළ තැනක ඉන්නේ. ඉතින් අපිට ඒ නිසා කණ්ඩායමේ වෙනස්කම් ටිකක් කරන්න වෙනවා. ඒ විදිහට වෙනස් කරද්දි මම හිතන්නේ ක්‍රීඩකයෝ හිතාමනාප කරගන්න එකක් නැහැ. මොකද අපි ක්‍රිකට් වෙනුවෙන් තමයි මේ තීරණ ගන්නේ. වයසින් වැඩි ක්‍රීඩකයන් කණ්ඩායමෙන් කැපෙද්දී තාමත් අවුරුදු 30ක් වුණු දිනේෂ් චන්දිමාල් වගේ ක්‍රීඩකයනුත් ඉවත් කරන තීරණය ගැන තේරීම් කමිටු සභාපතිවරයා දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. ඇත්තම කතාව මහෙල සංග දිල්ෂාන් වගේ ක්‍රීඩකයෝ දිග කාලයක් සෙල්ලම් කළා. එයාලා සමුගන්න කාල වෙනකම්ම හොඳට සෙල්ලම් කළා. ඉතින් එයාලගේ වයස ගැන හිතන්න ඕන උනේ නැහැ. හැබැයි දැන් අය එහෙම දිගින් දිගටම දක්ෂතා අතර ඉන්න විදිහක් පේන්නේ නැහැ. ඔවුන් ජේෂ්ඨයන් විදිහට කණ්ඩායමට දෙන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. කණ්ඩායමෙන් ඉවත් කළ ජේෂ්ඨයන්ට නැවත දක්ෂතා පෙන්නලා කණ්ඩායමට එන්න පුළුවන් කියලා තමයි ප්‍රමෝදේ කියන්නේ. කණ්ඩායමට අවශ්‍යයි කියලා හිතුණොත් දිමුත් චන්දි ඇන්ජලෝ ආපසු කණ්ඩායමට ගන්න පුළුවන්. ඔවුන් දක්ෂතා අතර වගේම හොඳ යෝග්‍යතාවයක ඉන්න එක තමයි වැදගත්ම දේ. දැන් ලකුණු 300ක් ගහලා තරඟේ දිනන්න අමාරුයි. එක් දින තරඟ 350ට වඩා ගහන්න අපි සැලසුම් හදන්න ඕනා. එහෙම පුළුවන් කණ්ඩායමක් අපි හදා ගන්න ඕනා. ඔය විදිහට තමයි තේරීම් කමිටු සභාපතිවරයා අදහස් දක්වලා තිබුණේ. මේ ගැන ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.